අද ඔබ කියනවා වගේ ඉතාලම හාස්‍යජනකයි අද සාකච්ඡාව තින් මැති මහමැතිවරණ කලින් එනවද ජනාධිපතිවරණ කලින් එනවද කියලා. ඒ කියන්නේ මේ සූදු පොලේ දැන් කතා කරනවා හරිය හාර්ථ ඉස්සෙල්ලා ගහුවොත් හොඳද නැත්නම් කලාබර ගහුවොත් හොඳද කියලා. ඉතින් කට්ටි හාර්ථ කොළ තියෙන කට්ටි කියනවා හාර්ථ ඉස්සෙල්ලා ගහපන් කියලා. කලාබර කොළ වැඩිපුර තියෙන කට්ටි කියනවා ඉස්සෙල්ලා කලාබර ගහපන් කියලා. අපි බොන්න කැමති පැණිබීම් වර්ගේ මොකද්ද කියන අහන වගේ ප්‍රශ්නයක් මේක. හැබැයි ජනතාවට ඕනේ පැණිබීම නෙමෙයි ජනතාවට තියෙන පිපාසයක් ජනතාවට ඕනේ වතුර බොන්න. අපි ලහිරු විරසේකර ජිනතර හාමුදුරුසා මම දවස් 14ක් රිමාන්ඩ් බන්ධනාගාරේ ඉඳලා අද අප ලබා දීලා මුදාහැරියා අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ මේ අපිව අධිකරණයට කැඳවපු සහ අපිට අපිව රිමාන්ඩ් බන්ධනාගාරගත කරපු මේ උද්ඝෝෂණ පැවැත්වුනේ මොකක් සඳහාද කියලා මේ රටේ ජනතාව දැනගත යුතු තියෙනවා විශේෂයෙන්ම මේ අධිකරණයට කැඳවුවට පස්සේ තවත් නඩුවකට අපි වරගෙන ගියා බොරැල්ල වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඒ නිසා මේ සියල්ල සම්බන්ධයෙන් අපි තුන දැනගත යුතුයි කියලා විශේෂයෙන්ම මේ වෙනකොට අපි දන්නවා මේ රටේ ජනතාව මත විශාල බදු බරක් පටවලා ඒ වගේ මේ රටේ ජනතාව මත උහුලන්න බැරි ආර්ථික පීඩනයක් පටවලා ඒ ආර්ථික පීඩනය මත අති විශාල දැවැන්ත ධනයක් ගොඩ ගහගෙන තියෙනවා මේ රටේ ඉතාම ධනවත්ම පැලැන්තිය ඒක තමයි මේ ආර්ථික අර්බුදය කියලා අපිට පෙන්නපු අපිට පෙන්නලා තියෙන මේ මහා ආර්ථික මංකොල්ලේ තියෙන ඇත්ත කතාව. මේ ඇත්ත කතාව වහන්න මූල්‍ය අරමුදල විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රට අරගෙන යමින් තියෙන න්‍යායපත්‍රයක් මේ න්‍යායපත්‍රය ගැන බොහෝ දෙනෙක් දැනට නිහඬයි සමහරු මේක දැක්කේ නැහැ වගේ ඉන්නවා නමුත් මේක පැහැදිලිවම මේ රටේ ජනතාවගේ ඉතුරු වෙලා තියෙන සියලුම අයිතිවාසිකම් මුදුර ගන්න න්‍යායපත්‍රය. අද වෙනකොට මේ රටේ පාසල් පද්ධතිය විශ්වවිද්‍යාල පද්ධතිය සියල්ල මුදල් ගෙවලා වැය කරන මුදල් ගෙවලා උගන්වන සිද්ධ වෙන තැනට නැත්නම් මුදල් ගෙවලා අධ්‍යාපන ලබන්න සිද්ධ වෙන තැනට අධ්‍යාපන ක්‍රමයේ මාරු කරන්න හදනවා එහෙම ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව ගෙනලා තියෙනවා. ඒ වගේ මේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ඉන්ෂුරන්ස් ක්‍රමයකට මාරු කරලා මුදල් ගෙවලා මේ රටේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න සිද්ධ වෙන තැනට අවසානයේ ඒ පහසුකමක් ලබා ගන්න නැතුව අද ඇඳක රෝගීන් දෙන්නේ තුන්දෙනෙක් ඉන්න තත්ත්වයේ විනුවට අඩුමතරමේ එහෙමවත් ඉන්න බැරි වෙන සෞඛ්‍ය සේවයක් ඇති කරන ක්‍රියාවලියක් ගමන් කරමින් තියෙනවා. ඒ වගේම මේ සියල්ල සිද්ධ වෙද්දී අපි ඊටාම පැහැදිලිව ඉදිරව කරනවා රටේ ආර්ථිකය පවත්වා ගන්න විදියක් නැහැ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ජනතාව මත විශාල පීඩනයක් පටවපු මේ පාලකයෝ ඒ වගේ මේ පාලක පන්තිය අති විශාල ධනයක් පහුගිය අවුරුදු 4 मेरटे व्यापारिको इन्नवा लाइस्तुगत समागम सीयक तीन कोटस्वल व्यापंच कर लाइस्तुगत समागम सीय पहुगी हतर मे अर्बुद तीनोगे अवरदू हतरे ओंगे वत्कम बेड़ी सीय तस्तुनगे අවුරුදු 4ක අර්බුදයක් ගැන කතා කරනවා කොවිඩ් වල ඉඳලා ඔවුන්ගේ ලාභ වැඩිලා තියෙනවා රුපියල් බිලියන 300 සිට බිලියන 600 දක්වා. හැබැයි මේගොල්ලොන්ට බදු ගහලා තියෙනවද? මේගොල්ලොන්ගේ නොගෙවපු වදු තියෙනවා බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණය පහුගිය අවුරුද්ද මේ අවුරුද්ද ආරම්භ වෙනකොට. ඒ නිසා මේ තියෙන අතිවිශාල පීඩනය මේ රටේ සාමාන්‍ය ජනතාව මත මේ රටේ පහළ මැදපන්තිකය මත පතිත කරමින් තියෙනවා. ඒ නිසා මේ අයුක්තිසහගත තත්ත්වයට එරීව තමයි ජනාරගල ව්‍යාපාරී මාර්තු මාසයේ 20 වෙනිදා පාට බැස්සේ. ඒ වගේම සමහරු කටවල් වහගෙන ඉන්නවා අද වෙනකොට ඉන්දියානු න්‍යාය පත්‍රයකට සම්පූර්ණ මේ රටේ ආර්ථිකය ගිලගෙන ඉන්නවා මේ රටේ බලශක්ති ස්වාධිපත්‍ය ගිලගෙන ඉන්නවා මේ වෙනකොට අපි දන්නවා අර ඉන්දියාව මේ රටේ දූපත් වලට කෙලහලමින් තියෙනවා අද තත්ත්වය ඒකයි ඒ නිසා අද දූපත් වලට කෙලහලන තත්ත්වයකට අපේ රටේ ස්වෛරීත්වයේ කෙලසන තත්ත්වයට ඉන්දියාව ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඉන්දියානු ව්‍යාපෘතියකට ඉන්දියානු කරණයකට මේ රට සම්පූර්ණ යටත් කළා තියෙනවා ඒ නිසා මෙන්න මේ ඉන්දියානු බලහත්කාරීත්වයට එරෙහිව තමයි මේ ඉන්දියානු විජිතකරණයට එරෙහිව තමයි ජනාරගල ව්‍යාපාරයේ මේ විරෝධතාවය සංවිධානය කරේ ඒ නිසා ඒකේ අනතුරු ගත වෙන ගතන වසරක් පාසා මේ රටේ ජනතාවට ඉස්සරහට වැටෙහිවි ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පිළිකාව මේ රට අතුරු වැඩිමින්
එවගේම ජාත්‍යන්තර එවගේම ඉන්දියානු ප්‍රාග්ධනය කියන ආක්‍රමණය ඉන්දියානු පාලකයන්ගේ ආක්‍රමණය අද මේ රට ගොදුරුලා තිනවා එසම මෙන්න මේ දෙකට එරිහිව සහ බදු පීඩනයට ජනතාවගේ ආර්ථික පීඩනයට එරිහිව තමයි අපි සටන් කරේ ඒ සටනට තිබිච්ච මර්ධනය තමයි ඒ ඒ සටනට මර්ධනයෙන් තමයි මේගොල්ලෝ උත්තර දුන්නේ ඒකට තමයි අපි ගිහිල්ලා හිරගත කරේ ඊට පස්සේ තව නඩුවකට කැඳව බොරැල්ලේ ඒ බොරැල්ල නඩුවට කැඳෙව්වේ අපි කීප දෙනෙක්ව ඒ නඩුවට මේ නඩුවට ආවට පස්සේ ඒ නඩුවට නැවත කැඳෙව්වා ඒ කැඳව පොලිස් නිලධාරීන් දන්නේ නැතුව ඇති ඒ බොරැල්ලේ නඩුව පැවතුනේ ඒ බොරැල්ලේ අපි කොටු කරගත්ත නඩුව නැත්තම් ඒ ක්‍රියාව පසුගිය ජූලි මාසේ 28 වෙනිදා කවුරුවත් මේ රටේ රාජ්‍ය සේවකින්ගේ පුජ්ජිලිකන් සේවකගේ වැටු පැඩි වී යුතුයි කියලා කෙලින් කියාගන්න බැරුව අර ආර්ථිකයේ අර්බුදය කියලා හදපු මේ චිත්‍රයට යට වෙලා ඉන්නලාවක ඒ දෘෂ්ටිවාදී රට වෙලා ඉන්නලා අපි ඉස්සරහට අවිලා කිව්වා කම්කරු වර්ගල මැදිස්ථානයේ මේ රටේ සේවකින් සියලු දෙනාගේ රාජ්‍ය පෞද්ගලික වතු සියලු දෙනාගේ වැටු රුපියල් 20000කින් වැඩි වෙන්න ඕන කියලා. ඒකට තමයි අපි අරගෙන ගිහිල්ලා හිරගත කරලා මේ අලුතෙන් නඩුවක් දැම්මේ. නමුත් අද වෙනකොට රාජ්‍ය සේවකින් රුපියල් 10000ක වැටු පැඩිමක් ලැබිලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ කටුක සත්‍ය මේ රටේ ජනතාව දැනගත යුතු තියෙනවා. ඒ වගේම අපි රටේ ජනතාවගේ ඉල්ලා හිටනවා මේ මර්ධනයේ ජනතාව මේ අරගලවලට එරිහි මර්ධනයේ තත් අරගල කරුවන්ට එරිහි මර්ධනයේ පහුගිය අවුරුදු දෙකක් තිස්සේම ක්‍රියාත්මක වුණා. මේකේ තවත් අවස්ථාවක් ඉදිරියටත් මේ රටේ ජනතාවට ඇත්ත කියන උත්සාහ කරන සියලු දෙනාව මේ විදිහට කටවහන් උත්සාහ කරයි. හැබැයි අපි ආණ්ඩුවට කියනවා අපි මේ මර්ධනයේ ක්‍රියාත්මක කරු රනිල් වික්‍රමසිංහලට ඒ වගේම ටිරාන් නලස්ලට දේශබන්ධුලට අපි කියනවා උඹලට පුළුවන් මිනිසුන් හිරේ දාන්න ඒ වුණාට උඹලට බෑ මිනිසුන්ගේ කටවල් වහන්න උඹලට බෑ මිනිසුන්ගේ හිත නවත්තන්න හිතනේ නවත්තන්න බෑ ඒ නිසා මිනිසුන්ගේ නිදහස නවත්තන්න බෑ කියන එක අපි ඔවුන්ට අවධාරණය කරනවා. දැන් අපි දැක්ක තමයි දැන් ඔය මර්ධනය කතාව නමුත් දැන් මේ නෝට ඇතුවර්ණ මිනිසුන්වත් තියෙනවා. අතරම දැන් අපි දැක්ක කතා වෙනවා දිවි මේ මහා මැතිවරණ ජනාධිපතිවරණේ එකට තියන්නේ. අතරම ඇතුවර්ණ ක්‍රමයේ සහ මහා මැතිවරණේ අපකට පළවෙනි කාරණේ තමයි අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ 2022 පැන නැගිච්ච අරගලය. ඒ අරගලයේ අභිලාෂයන් සහ ඒ අරගලයේ විසින් ඇති කරපු කතන්දරේ නැත්තම් ඒ නැරටිව් එක ඉවර නැහැ කියන එක තමයි අපේ දේශපාලන විශ්වාසය. ඒ අරගලයේ විසින් ගෙනාව එක සටන් පාඩයක් ගෝටා ගෝ හෝම් කියලා. ඒක ඇස්සේ තිබුණා විදායකගේ ජනාධිපතිගේ ක්‍රමයට රිහි විරෝධේ. හැබැයි මේ පක්ෂවල දැන් ඉන්න ඔක්කොම මහත්තුරු 2015 විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න උඩට තටමපු කට්ටිය අද වෙනකොට විදායක ජනාධිපතිතුරුන් අඳින කිට් මහගෙන් ලෑස්තිනවා. ඒ නිසා ඒ සටන් පාඩ රද මොකදලා තියෙන්නේ. ඒ වගේම ඒ අරගලයේ ඇතුළේ තිබුණා හොරා කාපු සල්ලිදියන් කියලා. මිනිස්සු එදා පුළුළු සාකච්ඡාවක් ගෙනාවනේ. හැබැයි මිනිසුන් තේරුණා අපි ඔක්කොම ලහඹ කරද්දී අපේ දෙමාපියෝ රටවලට ගිහිල්ලා කඹුරද්දී මේ රටේ ආර්ථිකය වැටෙන කොහොමද කියලා එදා කල්පනා කරා. ඒ නිසා ඒ කල්පනා කරපු අය කිව්වා හොරා කාපු සල්ලිදියන් කියලා. හැබැයි අද වෙනකොට ඉලිදරවිලා තිනවා මේ රටේ ධනයෙන් ඩොලර් බිලියන 53කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 10ක් ඇතුළත මේ රටේ ව්‍යාපාරික පැලැන්තියේ 100කටත් වඩා අඩු පවුල් ප්‍රමාණයක් රටෙන් එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ඩොලර් බිලියන 53යි රටෙන් ඇදපු සල්ලි ගැන අද IMF එකවත් නැත්නම් මේ ආර්ථික හසුරුව කිසිම කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ ගෙනාපු සටන් පාඩේ අද වෙනකොට යම් කිසි දිහක අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 225 එපා කියලා සටන් පාඩයක් තිබුණා. ඒක ඇතුළේ තිබුණා ජනතාවට මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහා බලයක් අවශ්‍යයි කියන එක මේ රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න. අපි ඒකට කිව්වා ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා. ඒකට ජන අරගල සභා මහජන කවුන්සිල් ගොඩ නැගුණා. හැබැයි අපිට පේනවා දැන් මේ ඡන්දෙන්නේ මේ මුළු සාකච්ඡාවම යට කරලා. අද ඔබ කියන වගේ ඉතාම හාස්‍යජනකයි. අද සාකච්ඡාවකින් මැති මහමැතිවරණ කලින් එනවද ජනාධිපතිවරණ කලින් එනවද කියලා. ඒ කියන්නේ මේ සූදු පොලේ දැන් කතා කරනවා හරියට හාර්ථ ඉස්සෙල් ගහුවොත් හොඳද නැත්නම් කලාබර ගහුවොත් හොඳද කියලා. ඉතින් කට්ටි හාර්ත කොළ තියෙන කට්ටි කියනවා හාර්ත ඉස්සෙල් ගහපන් කියලා. කලාබර කොළ වැඩිපුර තියෙන කට්ටි කියනවා ඉස්සෙල් කලාබර ගහපන් කියලා. අපි ජනතාවට කියන්නේ මේ සූදුවෙන් ජනතාවට උත්තරයක් හම්බෙන්නේ නැහැ. මේ මැතිවරණ දෙක හරියට නිකන් අර අපි බොන්න කැමති පැණිබීම් වර්ගේ මොකද්ද කියන අහන වගේ ප්‍රශ්නයක් මේක. හැබැයි ජනතාවට ඕනේ පැණිබීම නෙමෙයි ජනතාවට තියෙන පිපාසයක්. ජනතාවට ඕනේ වතුරු බොන්න. ඒ නිසා මේ මැතිවරණ දෙක මොන විදිහට පැවතුනත් අපි ජනතාවට අවධාරණය කියනවා මේ ජාත්‍යන්තර මුල් අරමුදල න්‍යාය පත්‍රයත් ඒ වගේ මේ මේ ඉන්දියානු න්‍යාය පත්‍රයත් ඒ වගේ මේ කොල්ල කාපු පැලැන්තිය මේ ගේම් එක මේක පිටිපස්සෙන් ඉඳලා ප්ලේ කරන්න හදන මේ ගේම් එකනුත් මේ රටේ ජනතාව ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ අපි නැවත නැවත දැඩිව ඉල්ලා හිටනවා එළියේ බලය ගැන විශ්වාසයෙන් ඒ එළියේ බලයත් අරගලයත් එක්ක තමයි මේ මැතිවරණ දෙකෙන් පස්සේ ජනතාවපත් වෙන ඉතාම ඛේදජනක තත්ත්වයේදී උත්තර තියෙන යතුරු තියෙන එතන කෙනෙක් අපි අවධාරණය කරනවා. ඒ නිසා මේ මැතිවරණ දෙක සම්බන්ධ මේ සාකච්ඡාව අර හාර්ථද කලාබරද කියන එක වගේ සාකච්ඡාවක් කරන්න ඊට වඩා දෙයක් නැහැ කියන එක අපි අවධාරණය කරනවා. එතකොට දැන් ඔබතුමා කිව්වා මේ ඇඳුම් මහගෙන ඉන්නවා කියලා ජනාධිපති වරුනේ එක පක්ෂය නෙමෙයි දැන් ජනාධිපති වරුනේ ජනතා විරුද්ධ කරන නිසා ඒ පක්ෂය එකතු වෙලා හැදෙන ඒ කණ්ඩායමත් ඉන්නවා. ඒතර ඒ කණ්ඩායමේ ඔය ඔබතුමා කියන විධායක බලතල නම් අයින් කරනවා කියන කතන්දරයක් අහලා නැහැ. ඉතින් එහෙම අයින් කරයිද ජනතා විරුද්ධ කරන කණ්ඩායම කියන ඔබතුමා කියන විදිහට ඒගොල්ලෝත් ඔය ෂූට් එක මහලා තියෙනවා. ඒක තමයි ජනතාවට අපි කියනවා අර දැන් පෙනෙන දේ සත්‍ය නම් අපිට මේ විද්‍යාවක් අවශ්‍ය නැහැ.
අපි ඩිර පායනට පේන ඉර අපි අපි වටේ කරගෙන වගේ නමුත් ඒක අනිත් පැත්ත තමයි සත්‍ය ඒ නිසා දැන් මේ අපිට පේන සත්‍යයෙන් පේන දේවල් වලින් ජනතාවගෙන් අපි ඉල්ලන සත්‍ය තේරුම් ගන්න පා 2015 මේ අද ජනාධිපති කිට් මහල දින කට්ටිය 2015 මොකද්ද කිව්වේ 2015 කිව්වේ විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න මෛත්‍රීපාල සිරිසේන ගෙන්නු කියලා අද බලන්න ඔවුන්ම මෛත්‍රීපාල සිරිසේන අද හැලුඩ් ලක් කරන විදිහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශිතාම් බරපතලයි ඌ හැලුඩ් ලක් විදිහ ප්‍රකාශ කරලා තිනවා හැබැයි හොඳට මතක තියාගන්න 2015 මෛත්‍රීපාල සිරිසේන ගේන්න වැඩ කරපු කට්ටිය තමයි අද මෛත්‍රීපාල සිරිසේනට මේ හාසි ජන කතා කියන්නේ ඒ විතරක් නෙමෙයි 2015 විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න ඕන කියලා කියපුවා දැන් ඔවුන් දැස්සිරු ඇඳුම් ඇඳගෙන ආපහු වටේකින් මේ මැතිවරණ ක්‍රියාදාමයට ලෑස්තිනු ඉතින් මේක ජනතාව තේරුම් ගත යුතු තියෙනවා කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නැතුව ජනතාවගේ දේශපාලන අභිලාෂණකට අවංක හැඟීමක් නැතුව මේ සූදුවක නිරත වෙන දේශපාලන කිරිය තමයි මේක පේන්නේ ඒක දකින්න අස්පාද ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ලහිරු විරසේකර සංවිධායක ලේකම් යූත් ෆෝ චේන්ජ් සංවිධානය පසුගිය මාර්තු 20 වෙනිදා අපි ජනාරගල ව්‍යාපාරයේ විදිහට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කරා. ඒ විරෝධතාවය ඇතරම අපි පැවැත්වුවේ මේ වෙද්දී මෙරටේ ජනතාවට තුන්බියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි විසින් මෙරටේ ජනතාවගේ මූලික අයිතීන් පවා අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන අයිතීන් පවා නැති කරලා දාන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඉන්දියන් විජිතකරණය නිසා මෙරටේ ජනතාවගේ දේපල පරිසරය එවැගේම තමයි ස්වභාවික සම්පත් බලශක්තිය මේ සියල්ල ජනතාවගේ අයිතියෙන් පිට ඉන්දියාව පාලනය කරන තත්ත්වයට ගේන්න ආණ්ඩුව අවසර අනුමැතිය නීති ප්‍රතිපාදන පවා සකස් කරමින් ඉන්නෝ ඒ ඔක්කොම තියෙද්දි අනිත් පැත්තෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මුග්ධ මර්ධණයට මූණ දෙන්න එවැගේම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම කියන මෙන්න මේ තුන්බියට මේ රටේ ජනතාවට මූණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. මේ සියල්ලට එරෙහිව තමයි මාර්තු මාසේ 20 වෙනිදා ජනාරගල ව්‍යාපාරයේ විදියට මෙරටේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි විරෝධය පළ කරේ. හැබැයි ඒ විරෝධයට ආණ්ඩුව ප්‍රතිචාර දක්වපු විදිය විශේෂයෙන්ම ගත්තට පස්සේ මේ වෙද්දී දේශපාලන හෙංචයියෙක් බවට පත් වෙලා ඉන්න දේශබන්දු තෙන්නකෝණුත් පොලිස් සමිති ටිරාන් අලසුත් ඒකට ප්‍රතිචාර දක්වපු විදියෙන් බොහොම පැහැදිලිව පේනවා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව ඇතුළු ලෝක බලවතුන් වෙන්න බලාගෙන ඉන්න රටවල් වලත් රූකඩ බවට පත් වෙලා ඉවරයි. එහෙනම් අපි අහන්නේ මේ රටේ ජනතාවට තෝරගන්න තියෙන්නේ මොකද්ද? මේ රටේ මේ වෙද්දි මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න විපක්ෂය කියලා ඉන්න කිසිම කෙනෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් ඉන්දියන් විජිතකරණයටවත් ප්‍රතිපත්තිමය ලෙස Tamange විරෝධය පළ කරලා නැහැ. ඒකට Tamange තීරණාත්මක විරෝධයක් මේ වෙනකල් පළ කරලා නැහැ. අපිට ඒ වෙනුවට අහන්න හම්බුනේ මොකද්ද? පාර්ලිමේන්තුව ඇතුලේදී අපිට අහන්න හම්බෙනවා අපි බන්ධනාගාර ගත වෙලා ඉද්දී මේ රටේ බදු ගෙවපු නැති මහා පරිමාණ සමාගම් ගැන. ඒ වගේම තමයි සුරා බදු ගෙවලා නැති සමාගම් වලට නැවත බලපත්‍ර නිකුත් කරන්න තීරණය කළා තියෙද්දී ජනතාවට වැට්බද්ද තව වැඩි කරන්න අනපනත් සම්මත කරන්න පාර්ලිමේන්තුව කටයුතු කරමින් ඉන්නවා තමයි අපිට දකින්න හම්බෙච්ච දේ. ඒ නිසා අපිට කියන්න තියෙන එකම එක දෙයයි මේ තුන්බිය දුරු කරන මන්ත්‍රය මැතිවරණේ නෙවෙයි ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි. මැතිවරණයෙන් පස්සේ ජනතාවට සිද්ධ වෙනවා නැවත වතාවක් මේ බියෙන් හැකිලිලා ඉන්න. ඒ නිසා අපි ජනතාවට දෙන පණිවිඩය තමයි අපිට තෝරගන්න තියෙන එකම එක පැත්තයි ඒ තමයි ජනාරගලයේ පැත්ත. ඒක 2022 දී මෙරටේ සාමාන්‍ය ජනතාව පාරට බහැලා ඔප්පු කරලා තිබුණු ජනාරගලයේ තමයි අපිට තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එලවන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඉන්දියන් විජිතකරණේ ඉන්දියාවේ ව්‍යාපෘති ටික පරද්දන්නත් අපිට තියෙන එකම පාර ජනාරගලයේ. අපි කියනවා දවස් 14ක් නෙවෙයි මේ ඉන්න ක්‍රියාකාරීන්ව මීට වඩා කාලයක් බන්ධනාගාරගත කරත් නීති ගෙනල්ලා තද කරන්න හැදුවත් මේ අරගලයේ නතර වෙන්නේ නැහැ. මොකද ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හම්බෙලා නැහැ. ඒ නිසා අපි ජනතාවට කියනවා තෝරගන්න පැති දෙකක් තුනක් නැහැ. තියෙන්නේ ජනතාවට තෝරගන්න තියෙන්නේ ජනාරගලයේ පැත්ත. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන පණිවිඩය තමයි අපි අද දවසේදී ලබා දෙන්නේ. ද්‍රව්‍ය ජනරතන හිමේ විප්ලවාදී සිස්සංගම නියෝජනය කරමින් අපි මේ මාසේ 20 වෙනිදා ජනාරගල ව්‍යාපාරයේ විදිහට පවත්වපු උද්ඝෝෂණයට සම්බන්ධ වීම නිසා තමයි අත්තරංගුවට පත් වෙන්න සිද්ධ වුණේ. එතකොට අපි උද්ඝෝෂණය කරේ මොකක් සඳහාද? අපි උද්ඝෝෂණය කරේ බඩු මිල අඩු කරන්න කියලා. අපි උද්ඝෝෂණය කරා IMF එකට, ඒ වගේම ඉන්දියානු මැදිහත් වීමට එරෙහිව. අපි අහනවා මේ වගේ උද්ඝෝෂණයක් කරාට පස්සේ අපි අපේ අයිතිවාසිකම් ඉල්ලුවාට පස්සේ ඉන්දියාවට IMF එකට අනවශ්‍ය ඇඟිලි ගැහෙන මිනිස්සුන්ගේ ජීවිතවලට කරන්න එපා කියලා අපි කිව්වට පස්සේ
සතියක් දෙකක් අරගෙන ගිහිල්ලා හිරේ දාලා පනිෂ්මන්ට් දුන්නාට මේ අරගල නවතීද? එහෙම නවතින්න බෑ. පනිෂ්මන්ට් දීලා අරගල නවත්තන්න පුළුවන් නම් මේ වෙද්දි මේ අරගල නැවතිලා මිනිස්සු නිහඬ වෙලා ගොඩක් කල් කියන පණිවිඩය අපි රනිල් වික්‍රමසිංහට ටිරාන් අලස්ට දේශබන්දුට දෙනවා. දේශබන්දුලාල දේශබන්දුට ටිරාන් අලස්ට මිනිස්සුත් එක්ක තියෙන ඇරියස් එක කවර් කරගන්න තමන්ගේ ප්‍රතිරූප පොම්බ ගන්න මේ දවස්වල බන්ධනාගාර පුරවලා අර 50ක් දාන්න පුළුවන් වාටුවට 200 300 පටවලා යුක්තිය මෙහෙම කියලා පටවගෙන ඉන්නවා. එතකොට අපි කියනවා මේ වගේ දේවල් කරලා උඹලට කවදාවත් මිනිස්සුන්ව යටත් කරගන්න මිනිස්සුන්ව මිනිස්සුන්ගේ අරගලය මිනිස්සුන්ගේ විරෝධය යටත් කරගෙන තමන්ගේ ප්‍රතිරූප ගොඩනංගගෙන උඹලට කවදාවත් මේකේ එහෙම වෙහෙන් වැජබෙන්න බෑ. තව පුංචි කාලෙයි අපි කියනවා ඉන්දියාවට ඇමරිකාවට ඒ වගේම මේ IMF එකට අද පුළුවන් වෙලා තිනවා රටේ මිනිස්සු පාංකට වගේ හසුරවන්න රටේ ආණ්ඩුව පාංකට වගේ හසුරවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එයාලා කියන කියන විදිහට ජීවත් වෙන එක තමයි අද අපේ ජීවිතේ බවට පත් වෙලා තින්නේ. එහෙන් බදුබර වැඩි බඩු මිල වැඩි මිනිසුන්ට සම්මා ජීවිතේට අද මිනිසුන්ට පාන් කියා ගන්න බැරි වෙලා තියෙනවා. මොනවත් කර කියා ගන්න දෙයක් නැති වෙලා තියෙනවා. ඒකට විරුද්ධව අපි අරගල කරනවා තමයි. හෙටත් අරගල කරනවා. හිරගෙවල් එකක නෙමෙයි 1000ක දැම්මත් හෙටත් අපි අරගල කරනවා. රනිල්ගේ ඔලුවට උඩින් පෙනේ පුප්පගෙන ඉන්න ඉන්දියාවට ඇමරිකාවට ඒ IMF එකේ න්‍යාය පත්‍රයට එරෙහිව මේ අරගලේ නවත්තන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට බොහොම පැහැදිලිව ලබා දෙනවා. Watching the Life Traveler channel.